මේ දවස්වල ගොඩක් අයගේ කම්පියුටර් එකේ ඩේටා වලට මොකද මේ වෙලා තියෙන්නේ? මේ වගේ ඩේටා එන්ක්‍රිප්ට් වුණ අයගේ පෝස්ට් සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා ඔයත් දකින්න ඇති. ඇත්තටම මොකද මෙහෙම ඩේටා එන්ක්‍රිප්ට් වෙන්නේ? හදිසිය හරි ඔයාටත් මෙහෙම දෙයක් වුණොත් කොහොමද ඒක හදාගන්න උත්සාහයක් ගන්න? එමත් නැත්නම් මේ වගේ දෙයක් වෙන්න කලින් ඔයා කොහොමද ආරක්ෂා වෙන්නේ? දිගටම එකතු වන්න මේ වීඩියෝත් එක්ක. ඔයා කලින් දැක්ක ඒ කම්පියුටර් වල ඩේටා එන්ක්‍රිප්ට් වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි ransomware attack එකකට ලක්වීම. ransomware එකක් කියන්නේ malware එකක්. එහෙමත් නැත්නම් අනිෂ්ට මෘදුකාංගයක්. මේකෙදි අදාළ පුද්ගලයාගේ එහෙම නැත්නම් ඒ ආයතනයේ දත්ත එන්ක්‍රිප්ට් කරලා කප්පම් මුදලක් ගෙවන තෙක් ඒ හැකර්ස්ලා අපේට තබා ගන්නවා. මේ සයිබර් ක්‍රයිම් එකේදි ඇටැකර්ස්ලා අදාළ දත්ත නිදහස් කිරීමට සාමාන්‍යයෙන් ගෙවීම් ඉල්ලන්නේ අනන්‍යතාවය තහවුරු කළ නොහැකි ගුප්ත කේතන මුදල් වලින්. ඒ කියන්නේ බිට්කොයින් වලින්. මෑත කාලයේ වුණ විශාලතම ransomware attack එකක් විදියට ඔයාලට මතක නම් 2017 දී වුණ WannaCry ransomware attack එක පෙන්වලා දෙන්න පුළුවන්. ඒකෙදි Windows operating system එකේ තියෙන අඩුවක් එහෙම නැත්නම් bug එකක් මුල් කරගෙන FedEx, Nissan, Renault වගේ global companies රැසකටම attack කරලා තියෙනවා. ඒකෙදි US dollars වලින් බිලියන 4ක වගේ ලොකු පාඩුවකුත් මේ ransomware attackersලා සිදු කරලා තියෙනවා. මේ ransomware බොහෝ වෙලාවට crack softwares වල, ඒ වගේම ව්‍යාජ දැන්වීම් දාපු වෙබ්සයිට් වල, ඒ වගේම සමහර fake email වලනොත් වාගේ computerයට එන්න පුළුවන්. ඒ වගේම mobile phone වල නම් සමහර third parties app, ඒ කියන්නේ සියගේ සාත්තරේ වයසට යන මුහුණු පෙන්වන apps වලිනුත්, ඒ වගේම ඔයාට WhatsApp එකේ එන නොමිලේ තෑගි දෙනවා, data දෙනවා වගේ එන messages වලිනුත් යම් යම් attack කරන්න පුළුවන්. සමහරක් විට 100%ක් මේක ransomware එකක් නොවුනත් ඔයාගේ data වලට නම් ලොකු හානියක් මේ apps වලිනුත් කරන්න පුළුවන්. ලංකාවේ බොහෝ ප්‍රමාණයක් මේ crack software පාවිච්චි කරන ප්‍රධානම හේතුව තමයි මේ software වල මිල ගණන් ඉතාමත් අධික වීම. ඒ හින්දා තමයි ගොඩාක් අය මේ crack softwares පාවිච්චි කර පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා මේ crack software වලනුත් ransomware attack එක එන්න පුළුවන් කියලා. විශේෂයෙන් මෑත සති කිහිපය ගත්තොත් මේ crack software වලින් තමයි ගොඩක් අයගේ computers වල data encrypt වෙලා ransomware attack එකකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා crack software ගන්නව නම්, ඒ වගේම ඒවා run කරලා බලනව නම් මතක ඇතුව ආරක්ෂිත පියවර අනුගමනය කරන්න. මේකෙදි virtual environment එකක ඔයා ඒ දේවල් කරනව නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ VMware, virtual box වගේ software එකක ඔයාට මේ වැඩේ සාර්ථකවත් සරලවත් සිදු කරගන්න පුළුවන්. ඔයා දැනටමත් virus attack එකකට ලක් වෙලා නම් ඉන්නේ, මුලින්ම කරන්න ඕන වෛරස් එක හොයලා delete කරන එක. ඒකෙදි ESET, Kaspersky වගේ license virus guard එකකින් හරි AVG, Avast වගේ free virus guard එකකින් උනත් full scan එකක් දීලා වෛරස් එක අයින් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔයා පාවිච්චි කරන virus guard එකත් crack එකක් නම් ඒකෙන් හරියට වෛරස් එක detect කරගනී කියලා නම් කියන්න බෑ. මොකද ඒකත් crack එකක් නිසා. ඒ හින්දා මම ඔයාලට recommended කරන්නේ crack නැති virus guard එකකින් මේ full scan එක කරගන්න කියලා. ransomware වල encryption key types දෙකක් තියෙනවා. එකක් තමයි online එක, අනික තමයි offline එක. මේකෙන් online ක්‍රමයට නම් ඔයාගේ data encrypt වෙලා තියෙන්නේ ඔයා ලොකු අමාරුක තමයි වැටලා ඉන්නේ. සමහර විට ඔයාගේ data ටික decrypt කරගන්න විදියක් නම් ඇත්තෙම නැති තරම්. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේකේ තියෙන payment එක ඒ attackers ලට කරලා ඔයාගේ data ටික ආයෙ decrypt කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මතක තියාගන්න, මොකද මේ payment එක වෙන්නේ bitcoin වලින්. ඔයාට bitcoin ගැන නිසි අවබෝධයක් නැත්නම් ඔයා ඊටත් වඩා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඔයාගේ data ටික offline විදියට නම් encrypt වෙලා තියෙන්නේ, පොඩි උත්සාහයක් අරන් බලන්න පුළුවන්. කොහොමද මේ කොයි විදියටද encrypt උනේ කියලා දැනගන්නේ? ඔයාට ඇවිත් ඇති readme.txt file එක.
ඒක ඇති ඔයාගේ data ටික ගන්න ඕන විදිය ගැන කියලා. ඒකෙම ඇති your personal ID කියලා එකක්. අන්න ඒ personal ID එක ඉවර වෙන්නේ T1 කියලා නම් offline ක්‍රමයට තමයි data encrypt වෙලා තියෙන්නේ. ඔයාගේ data offline විදියට නම් encrypt වෙලා තියෙන්නේ MC soft කියන data decryption tool එකෙනුයි test disk is us කියන data recovery software දෙකෙනුයි පොඩි උත්සාහයක් ගන්න පුළුවන්. MC soft කියන්නේ free license data decryption tool එකක්. ඔයාට පුළුවන් මේක download කරගෙන ඔයාගේ data ටික decrypt කරගන්න. ඒකට යන්න පුළුවන් link එක පහල description එකේ දාලා තියෙනවා. Test disk software එකේ තියෙනවා photo recovery කරන්නම වෙනම කටසකුත්. ඒකෙන් බොහෝ විට ඔයාගේ photo ටික recovery කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ease as software එකේ trial version එක හරි අරන් ඔයාගේ data ටික recover කරන්න try එකක් දීලා බලන්න. මේ softwares ගන්න පුළුවන් websites පහල තියෙන description එකෙන් දාලා තියෙනවා. ඔයාට data ටික ගන්න පුළුවන් වුණොත් computer එක format කරන එක තමයි හොඳ. මොකද කොහේ හරි අස්සකම හරි මුල්ලක හරි තිබිලා මේ virus එකේ කොටසක් ඉතුරු වෙලා තිබුණොත් ආයෙත් attack කරන්න පුළුවන් ඔයාගේ computer එකට. ඉතින් ඔයාලා උත්සාහ කරලා බලන්න මේ හැම ක්‍රමයක්ම. තව හොයන්න ක්‍රම තියෙනවා නම් පහල comment section එකේ දාන්න හැමෝටම දැනගන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳ අදහසකුත් ඒකට එකතු කරන්න. වීඩියෝ එක හොඳයි නම් දැන්ම අපිව subscribe කරන්න. මතක ඇතු bell icon එක click කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. විශේෂයෙන්ම මේ දවස්වල අපි හැමෝගෙම අන්තර්ජාල භාවිතය ඉතාමත් වැඩි. ඒක හින්දා අපි සයිබර් අපරාධවලට ලක් වෙන්න පුළුවන් හැකියාවත් ඉතාම වැඩි. අපි මේ සම්බන්ධයෙන්ද කරලා තියෙන වීඩියෝ එකක් තියෙනවා. ඒකත් අපි පහල තියෙන description එකේ දාලා තිනවා. ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න. අවසානටත් මතක් කරන් තියෙන්නේ ඔයා මොන හරි crack software එකක් download කරගෙන ඉන්නවද නැත්නම් ඒ වගේ software එකක් run කරගෙන ඉන්නවද මතක ඇතුව ඒක virtual environment එකක් කරන්න. එහෙම නැත්නම් ඒ වගේ software එකක් run කරන්න කලින් ඔයාගේ data ටික external hard disk එකක වගේ එකට ඒක backup එකක් දාගන්න පුළුවන් නම් තවත් හොඳයි. සමහර විට ඔයාගේ personal data වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ company එකේ data වෙන්න පුළුවන්. මේ data වල වටිනාකම දන්නේ ඇත්තටම ඔයා විතරයි. ඒකින් හින්දා මතක ඇතුව ඔයා ඔයාගේ data ආරක්ෂා කරගන්න. ආයෙත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.